ලෝකයේ පුරා රටවල විවිධ ජනවර්ගවලට අයත් පුද්ගලයින් ජීවත් වෙනවා. අපි තවත් එක් ජනවර්ගයකින් වෙනස් වෙන්න තිබෙන ප්‍රධාන සාධකයක් තමයි එකිනෙකාට ආවේණික වූ සංස්කෘතීන්. සරලව කිව්වොත් එකිනෙකාට ආවේණික වූ විවිධ චර්යාවන් සහ හුරුපුරුදු. ඉතින් තවත් රටක ජනවර්ගයක් අනුගමනය කරන ඔවුන් හුරු වී සිටින සංස්කෘතිය ඇතැම් වෙලාවලදී අපිට ඉතාම නුහුරු නුපුරුදු දෙයක් විදිහට දැනෙන්නත් පුළුවන්. ඔවුන්ට අපේ සංස්කෘතික චර්යාවනුත් ඒ විදිහටම දැනෙන්න පුළුවන්. ඒ තමයි සංස්කෘතියක ස්වභාවය. දැන් මම කියන්න යන්නේ තමන්ගේ නිවසේ තමන්ගේ ඥාතියෙක් මිය ගියාට පස්සේ එම දේහය නිවස තුලම තියාගෙන ආහාර පානත් ලබා දීලා මළවුන් සමගම වෙසෙන ජන කොට්ටාසයක් ගැන. මළවුන් සමග දිවි ගෙවීම අපිට අමුතු දෙයක් වුණත් ඉන්දුනීසියාවේ සුලේවසි පළාතේ ටොරාජා ප්‍රදේශයේ වැසියන්ට එය අමුතු කාරණාවක් නෙමෙයි. ඔවුන්ගේ මේ සම්ප්‍රදායට ශත වර්ෂ ගණනාවක අතීතයක් තියෙනවා. පුරාණ ටොරාජා වැසියන්ගේ විශ්වාසයට අනුව කෙනෙකු මියගිය විට ඔහුගේ සිරුර වගේම ආත්මයද අවමංගල කටයුතු කරනතුරු නිවසේ පැවතිය යුතුයි. හදිසියේවත් කෙනෙකු ගමනක් යමින් සිටියදී මියගියොත් පවුලේ අය ඒ ස්ථානයට ගොස් මියගිය තැනැත්තා සමග ඇවිද එමින් සිරුර මෙන්ම ආත්මයද නිවසට ගෙනීම සිරිතක්. අවමගුලකදී කළ යුතු චාරිත්‍ර මාලාවක්ම තිබෙනවා වගේම ඒ සඳහා විශාල ධනයකුත් වැය වෙනවා. මේ හින්දා අවමංගල්‍ය කටයුතු සූදානම් කර ගැනීමට මාස ගණන් අවුරුදු ගණන් ගත වෙනවා. අවමංගල්‍ය කටයුතු සිදු කරන දෙක් මියගිය තැනැත්තා මියගිය බවට සැලකන්නේ නැහැ. ඒ තැනැත්තව හඳුන්වන්නේ නින්දට වැටුණු හෝ රෝගාතුර වූ පුද්ගලයෙක් විදිහට. ඒ කාලය තුළ අසනීප වූ අයෙක් රැක බලාගන්න විදිහට සැලකිල්ලකින් මල සිරුර බලාගන්න සිද්ධ වෙනවා. එසේ නොකළහොත් මියගිය තැනැත්තගේ ආත්මය කරදර කරන බවට බියක් නෑදැයින් අතර පවතිනවා. සාමාන්‍යයෙන් මල සිරුරට දවසට කිහිප වරක් ආහාර පාන දුම් වැටි පිළිගන්වනවා. නිදිපතා ඇඟ සෝදවා අලුත් ඇඳුම් ඇඳවීමත් සිද්ධ කරනවා. ඒ වගේම වැසිකිලි අවශ්‍යතා වෙනුවෙන් කාමරයේ මුල්ලක භාජනයක් තැබීමත් සිද්ධ කරනවා. කිසිම විටක මියගිය තැනැත්තව තනි නොකරන්න වගේම කාමරයේ අඳුරේ නොතබන්නත් වගබලා ගන්නවා. මලසිරුර කල්තබා ගැනීමට සාම්ප්‍රදායික වශයෙන් විවිධ කොළ වර්ග සිරුරේ ආලේපණය කෙරුණත් වර්තමානයේ බොහෝ දෙනා රසායන ද්‍රව්‍ය සිරුරට එන්නත් කිරීමට යොමු වෙලා තියෙනවා. ටොරාජා විශ්වාසයට අනුව අවමංගල්‍ය යනු මියගිය තැනැත්තගේ ආත්මය ආත්මයන්ගේ දේශයට පිටත් කිරීම. මේ ගමනේදී ආත්මය ගෙන යාමට උපකාර වෙන්නේ මී හරකුන්. මේ හින්දා එම ගමන පහසු කිරීමට මියගේ තැනැත්තගේ පවුලේ අය හැකිතරම් ප්‍රමාණයක් මීහරකුන් බිලිදීමට වගබලා ගන්නවා. එක්තරා අවස්ථාවක ගමේ පොහොසත් ප්‍රභූවරයෙකුගේ අවමංගල්‍ය උත්සවය දින 4ක්ම පැවැත්වෙනවා. ඔහු වෙනුවෙන් මීහරක් 24 දෙනෙක් සහ ඌරන් 100 ගණන් ඝාතනය කරනවා. පසුව එම මස් සිරිතට අනුව මියගේ තැනැත්තා ඇතුළුව උත්සවයට සහභාගී වූ අමුත්තන් අතර බෙදී යනවා. ඉතින් මේ අවමගුලට ඩොලර් 50,000ක් පමණ වියදම් වී ඇති බවත් පැවසෙනවා. මේ මුදල සාමාන්‍ය අයෙකුගේ වාර්ෂික ආදායම වගේ 10 ගුණයක්. ටොරාජා අවමංගල්‍ය උත්සවය අපේ මංගල උත්සවයක් වගේ නැටුම් ගැයුම් වලින් පිරුණු විචිත්‍ර එලිමහන් උත්සවයක්. මේ උත්සවය දකින අයෙකුට ටොරාජාවන් ඉතා පොහොසත් ජන කොට්ටාසයක් ලෙස සිතෙන්නත් පුළුවන්. ඇත්තටම ටොරාජා ජනතාව ධනෙ රැස් කරන්න බොහෝ මහන්සි වුණත් ඔවුන් ජීවත් වෙන්නේ දුප්පත් සරල ආකාරයට. ඔවුන් ධනය උපයන්නේ ඔවුන්ගේ ජීවිත සැපවත් කරන්න නෙමෙයි. පවුල කෙනෙක් මිය ගියහම ඒ තැනැත්තගේ ආත්මය ආත්මයන්ගේ දේශයට පිටත් කරන්න තමයි ඔවුන් ජීවිත කාලය පුරාම මුදල් රැස් කරන්නේ. චාරිත්‍ර ඉටු කිරීමට තරම් ධනය උපයාගත් පසුව ලෝ කොහේ සිටියත් සියලුම නෑදෑයින්ට සහ හිතමිතුරන්ට ආරාධනා කිරීම මොවුන්ගේ සිරිතක්. සාමාන්‍යයෙන් කෙනෙකුට මංගල ආරාධනාවක් නොසලකා හැරීමට හැකි වුණත් අවමංගල ආරාධනාවක් නම් නොසලකා හැරිය නොහැකි. ඒ තරමට එය වැදගත්. ටොරාජාවන් භූමදානය කරන්නේ ඉතාමත් කලාතුරකින්. බොහෝ විට සිද්ධ වෙන්නේ පවුලේ සොහොන්ගේක බෙනයක තැන්පත් කිරීම. සොහොන්ගේ සඳළු තලයේ මියගේ තැනැත්තා සංකේතවත් කරන ලී රූකඩයක් රැඳවීමත් සිරිතක්. ඒ රූකඩය මියගේ තැනැත්තගේ ඇඳුම් ආභරණ වගේම හිසකෙස් වලින්ද සරසා තැබිය හැකි. සාමාන්‍ය රූකඩයක් තැනීමට ඩොලර් 1000ක් පමණ වැය වෙනවා. මිනී පෙට්ටිය සොහොන්ගේ තැන්පත් කිරීමෙන් පස්සේ පවුලේ අය මියගිය තැනැත්තගේ සිරුර සමග ඇති බැඳීම අවසන් වෙන්නේ නැහැ. සෑම වසරකම අගෝස්තු මාසයේ මලසිරුරු ශුද්ධ පවිත්‍ර කිරීමේ චාරිත්‍රයක් යෙදෙනවා.
වසර කිහිපයකට වරක් පවුල් තම මියගිය නෑදැයින්ගේ මලසිරුරු තැන්පත් කර ඇති තැනින් ඉවතටගෙන ඔවුන් සමග නැවත එකතු වෙනවා. එහිදී මලසිරුරු වලට කෑම බීම පිළිගන්වනවා. ආදර සැලකිලි දක්වලා පිරිසිදු කරලා අලුත් ඇඳුමින් සැරසීම සිද්ධ කරනවා. මියගියවුන්ගේ මලසිරුරු සමග ඡායාරූප ගැනීමත් සිරිතක්. මලසිරුරු නැවත පෙට්ටියේ තැන්පත් කිරීමට පෙර ගම වටා ගෙන යාමක් සිරිත වුණත් දැන් නම් මේ සිරිත ක්‍රමෙන් අභාවයට ගිහින්. මියගේ තැනැත්තෙකුගේ සිරුර වැඩි කාලයක් නිවසේ තබා ගැනීමට සිද්ධ වෙන්නේ බොහෝ විට අවමංගල්‍ය චාරිත්‍ර කිරීමට ප්‍රමාණවත් මුදල් සොයා ගන්න තුරු. ඒ වුණත් අවමංගල්‍ය කටයුතු පමාවන තරමට ජීවත්ව සිටින අයට තම දුක තුනී කරගන්න සහ අලුත් ජීවිතයට හුරු වෙන්න මෙමගින් කාලයක් ලැබෙන බවත් මේ ගම්වැසියන්ගේ අදහස. එක් අවස්ථාවක ගමේ ප්‍රධානියාගේ මව හදිසියෙම බිය යනවා. මවගේ අවමංගල්‍ය චාරිත්‍ර කර මලසිරුර ඉක්මනින් නිවසින් ඉවත් කරන්න තමන්ගේ හිත හදාගන්න බැරි බව ඔහුගේ අදහස. ඉතින් මවගේ මලසිරුර නිවසේ කාමරයක ඇඳ මත තියලා දැන් වසරකටත් වැඩි හිටපු ගමේ ප්‍රධානියා වුණු මවගෙන් තවමත් ආශිර්වාද ලබා ගන්න සහ විවාහ වීමට අවසර පතා ගැමියන් පැමිණෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට මලවුන් සමග මානසිකව මෙන්ම ශාරීරිකවද සම්බන්ධ වෙන සංස්කෘතියක් මේ ටොරාජා ජනතාව අතර පවතිනවා. මොවුන් කිසි විටකත් මලසිරුරක් නිවසේ තබා ගැනීමට සහ සත්කාර කිරීමට බිය වෙන්නේ නැහැ. එය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක්. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.